සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ තවත් වැඩි වී මේ ලක්ෂ දෙකට ආවරණය වෙන්නේ නැති ලෙඩක් ආවොත් ලක්ෂ 4ක් 5ක් 6ක් දෙන විදිහට අර ජනාධිපති අරමුදල වගේ මේ ලක්ෂ 45ටම මේ මුදල් ආධාර ගන්න පුළුවන් විදිහට මගේ අමාත්‍යාංශයෙන් අරමුදලක් හදනවා තරුණ හැකියාවට ගැළපෙන වෘත්තීය පුහුණුවක් පසුගිය අයවැයේ ප්‍රධාන තේමාව උනේ වෘත්තීය පුහුණු සහ වෙනත් අංශ ශක්තිමත් කිරීම තුළින් වැඩගත් තරුණ පරපුරක් නිර්මාණය කිරීම බදු වංචා අවම කිරීමේ රැමිස් ව්‍යාපෘතිය කඩකප්පල් කිරීමේ සූදානමක් දකුණු අප්‍රිකාව සමග එක් දින සටනට ශ්‍රී ලංකාව සූදානම් සුලි කුණාටුවෙන් ජපානයේ ගුවන් ගමන් නවතින ලකුණු අභිමානවත් සංස්කෘතියේ වටිනාදායද තවදුරටත් පුබුදු කරමින් මෞබිමේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරයට හඳුන්වා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලි සිල්වා මහතා රචනා කළ මහා සූපවංශය කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. පබ්ලිස් සිල්වා මහතාගේ 61 වසරක අධ්‍යක්ෂීම් සහ සූප ශාස්ත්‍රයේ පිළිබඳ සිදු කළ පරීක්ෂණ ඇසුරින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. සිංහල බසින් රචනා කළ මහා සූප වංශයේ කෘතිය පසුගිය වසරේ ජනගත කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම වටිනා ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඒ ඔස්සේ දේශීය ආහාර වට්ටෝරු ජාත්‍යන්තරයේ වෙත ගෙන යාමට ජනාධිපතිතුමා එහිදී සිදු කළ ආරාධනයකට අනුවයි මෙම කෘතිය ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීමට කටයුතු කෙරුණේ. ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහයද හිමි වුණේ ජනාධිපතිතුමාගේ මෙදිහත් වීමෙන්. මාතෘභූමියේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරයට හඳුන්වා දිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. පුරා විද්‍යාවට පාර දුන් මහා නා උයන තප්පුල රජතුමා නිර්මාණය කළ හැදුවා කියලා ඒ නා උයන නුදුරුවේම සෙල්ලිපියක සඳහන් වෙනවා. ඒ වගේම එහි සඳහන් වෙනවා මේ මානව අභයභූමිය සතුන්ට නො මිනිසුන්ටයි කියලා. ඕනෑම වැරදි කරපු මිනිහෙකුට ඒ මානව අභයභූමියට ඇතුල් වෙන්න පුළුවන්. ඒ මානව අභයභූමියට ඇතුළු වුණාට පස්සේ රාජපුරුෂයන්ට අත්බැ යාවත් අඩංගුවට ගන්න. ඒ වගේම එහි කියනවා ඒ සුන්දර නා උයනේ මහා හිත් පිත් නැති අපරාධකාරී ඇතුල්ලුවත් ඒ සුන්දර පරිසරයේ ඒ රෝස මහා ෆිරිවානා කඳුවැටිය ඒ දිහා බලාගෙන ඉන්නකොට හිත සංසුන් වෙනවායි. මම මේ කතාව කිව්වේ හාමුදුරනේ ලෝකේ අධි තාක්ෂණයෙන් ඉහළ සිටින මහා බලවතුන්ගේ ඒ රාජ්‍යයන්ට වඩා අපි මනුස්සත්වයේ තුල මිනිස්කම තුල භෞතික සම්පත් වලින් නුව මානව සම්පතේ මහා ශක්තියින්ගෙන් ආධ්‍යාත්මික වශයෙන් අපි මොනතරම් ඉස්සරහට ගිහින් තිබෙනවද කියලා. මහා සංගරත්නිය විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලබන වසරේ සිට වැඩි කිරීමට පියවරගෙන ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු අඩුපාඩු ඉදිරි වසර එකහමාර තුළ සම්පූර්ණ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අවුරුදු තුනහමාර තුල රජයේ මගින් අධ්‍යාපනය තිබ ගොඩක් අඩුපාඩු සපුරන්න අපි කටයුතු කරලා තියෙනවා. මේ හැම ළමයෙක්ම සුරක්ෂා රක්ෂණය දීලා තියෙන. දැන් මේ සැරේ තව වැඩි කරනවා ඒක. රජයේ රවලක නතර වුණොත් අපි දවසට රුපියල් 1000යි දුන්නේ මං කිව්වා 3000ක් දක්වා කරන්න කියලා. බැරි වුණොත් 2000ක් හරි කරයි මේ අවුරුද්දේ ඒවා වෙනස්කම් කරනවා. සමුද අස්සම් කරනවා ගිවිසුමත් රක්ෂණ සමාගමත් එක්ක මිලියන 500ක් දාලා අරමුදලක් හදනවා ජනාධිපති අරමුදල වගේ ෆන්ඩ් එකක් හදනවා. ඒ ෆන්ඩ් එක මගින් මේ ලක්ෂ දෙකට ආවරණය වෙන්නේ නැති ලෙඩක් ආවොත් ලක්ෂ 4ක් 5ක් 6ක් දෙන විදිහට අර ජනාධිපති අරමුදල වගේම ඒකෙම තියෙන විදිහට මේ ලක්ෂ 45ටම මේ මුදල් ආධාර ගන්න පුළුවන් විදිහට මගේ අමාත්‍යාංශෙන් අරමුදලක් හදනවා. අර සුරක්ෂා රක්ෂණයේ කොමිස් මුදල දාලා රජයේද පෞද්ගලිකද ජාත්‍යන්තරද පිරිවෙන්වලද ඕනම කෙනෙකුට ස්වාමින්වහන්සේ වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට සල්ල කර්මයක් හෝ මොකක් හරි එකට රෝහල් ගත කරොත් එහෙම පෞද්ගලික අංශයක උනත් සල් පිළ තියන්න ඕනේ නැහැ. පින් කැට එකතු කරන්න ඕනේ නැහැ. ආධාර පත්‍ර ගහන්න ඕනේ නැහැ. මේ ක්‍රමය යටතේ අපි ගෙවනවා මේ මුදල් ටික. මෙන්න මේකයි වෙනස. මහව ප්‍රදේශයේ පාසල් කිහිපයක ඉදිකෙරණු ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමා
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහව විජේබා මධ්‍ය මහාවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වූ අධ්‍යාපන ඒකකය ගජනැග්ගම මධ්‍ය මහාවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අඹගස්සව මහාවිද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල ඇතුළු ඒකක ඒ අතර වෙනවා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා දරුවන්ගේ හැකියාවන්ට සරලන පුහුණුවක් ලබා දී ඔවුන් විවිධ ක්ෂේත්‍රවලට යොමු කිරීම සඳහා වත්මන් රජයේ බලයට පත් වූ අවස්ථාවේ සිටම ක්‍රියා කළ බව අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනවා දින 120කින් නිවසක් සාදා අවසන් කිරීමට හැකිවන මට්ටමේ පුහුණු ශ්‍රමිකයින් වෙළඳපොළට යොමු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4ක් වැය කරනවා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම නියෝජ්‍ය මාත්‍ය කරුණරත්න පරණවිතාන යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා ඇත්තෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේ විශාල වර්ධනයක් ඇති වෙමින් තියෙන මේ අවස්ථාව රට තුල දක්ෂ වගේම පුහුණු සේවක පිරිසක් රට තුල බිහි කර ගැනීම ඉතා කාලෝචිත බව මම කියන්න කැමතියි අපේ රජය පත් වූ දින සිට අපි දරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරමු මේ දරුවන්ට තමන් වෙන කාටවත් දෙවනි නොවනවයි කියන පණිවිඩය දීලා තමන්ගේ හැකියාවට සරිලන පුහුණුවක් ලබා දෙන්නට රජය විශේෂයෙන්ම වෘත්තීය පුහුණු මේ අංශය වඩාත් ශක්තිමත් කරන්න පසුගිය අයවැයේ ප්‍රධාන තේමාව උනේත් වෘත්තීය පුහුණු සහ වෙනත් අංශ ශක්තිමත් කිරීම තුලින් රටේ ආර්ථිකය දෙකට කර ගන්න පුළුවන් වැදගත් තරුණ පරපුරක් නිර්මාණය කිරීම සිය වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීම සඳහා මෙම පාඨමාලාව අතිශයින් වැදගත් බවයි ඊට එක් වූ පිරිස කියා සිටින්නේ දැනට ඉදිරියට යන්න පුළුවන් පාඨමාලාවක් ඒකයි මම ඒක තෝරගත්තේ අපේ රටේ සරහට ගොඩක් ප්‍රොජෙක්ට් ඉදි කරන්න තියෙනවා ඒවයි අපට ගොඩක් රැකියා ලැබෙනවා සයන් රැකියා එහෙම මගේ බලාපොරොත්තුව රටට සේවයක් කරලා මගේ ජීවිතෙත් හදාගන්න එක තමයි බදුවංචා අවම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැමිස් ව්‍යාපෘතිය ආරම්භ කළද වංචාවට හුරු වූ පසුගිය රජයේ හිතවතුන් කිහිප දෙනෙකු මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවට තොරතුරු හෙළිවෙමින් පවතිනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය නවීකරණය සඳහා සිංගප්පූරු රජයේ අනුග්‍රහය ඇතිව රැමිස් ව්‍යාපෘතිය ආරම්භ කළා ඒ සඳහා රජය රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් වැය කරනවා මෙපමණ මුදලක් වැය කරමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කළේ විධිමත් බදු පරිපාලනයක් ඇති කිරීමට හා බදු වංචා අවම කර ගැනීම සඳහායි. එහෙත් මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු ඇති බව ප්‍රකාශ කරමින් ඇතමුන් එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරනවා. පසුගිය රජයේ වංචාවන්ට සම්බන්ධ අමාත්‍යවරයෙකුගේ හිතවතෙකු මෙම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස ක්‍රියා කරමින් පසුගිය 24 වෙනිදා විරෝධතාවක් ඇඳවා තිබුණා. එහෙත් ඊට පෙර දින වෘත්තීය සමිතිවල ගැටලු සඳහා විසඳුම් ලබා දී තිබියදීත් මෙම විරෝධතාව පැවැත්වීමේ දේශපාලන අරමුණ තවත් පැහැදිලි වෙනවා. එමෙන්ම රාජපක්ෂ පාලනය සමග සමදතා පැවැත් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තවත් වෘත්තීය සමිතියක් විරෝධතා දක්වමින් රැමිස් ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරනවා. මොවුන් උත්සාහ කරන්නේ බදු ගණනයට අදාළ සියලු කටයුතු එක් නිලධාරියෙකු හරහා පමණක් සිදු කළ යුතු බවයි. එහෙත් රැමිස් පද්ධතිය හරහා වෙන වෙනම අංශ දෙකකට යොමු කර එම කටයුතු සිදු කිරීමෙන් බදු වංචා අවම වෙනවා. ඒ අනුවද ඔවුන්ගේ උත්සාහය පැහැදිලි. දේශීය ආදායම් නිලධාරී නොවන පාර්ශවයක් යොදවා එම රාජකාරී සිදු කරවා ගැනීමට මෙම ව්‍යාපෘතියට විරෝධය දක්වන පිරිස උත්සාහ දරනවා. ඒ තුල ද ඇත්තේ බදු වංචාව සඳහා ඉඩකඩ සලසා ගැනීමයි. රැමිස් ව්‍යාපෘතියට විරෝධය දක්වන පිරිස ඒ සඳහා අනුගමනය කර ඇත්තේද තවත් වංචාකාරී පිළිවෙතක්. එනම් දින තුනක් පැවති විරෝධතාවේදී උදැසන සේවයට පැමිණි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ විරෝධතාකරුවන් ඇඟිලි සලකුණු නියමිත වේලාවට සටහන් කර රාජකාරී සිදු නොකර පසුව පිටව යන වේලාවේදී යලි ඇඟිලි සලකුණු තබා සේවා ස්ථානයෙන් බැහැරව ගොස් තිබෙනවා. නිවාඩු දැමීමකින් තොරව ලැබෙන විශේෂ දිරිදීමනාව අඩුවකින් තොරව ලබා ගැනීම සඳහා අනුගමනය කළ මෙම අපූර්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන්ද වංචනිකයන්ගේ ස්වභාවය පැහැදිලි වෙනවා. එහෙත් දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති වාහන භාවිත කරමින් ඔවුන් සේවයට පැමිණ නියමිත වේලාවෙන් පසු එම වාහනවලින්ම පිටව ගොස් තිබෙනවා. වංචනිකයන් එසේ ක්‍රියා කළද ආයතනය පිළිබඳ හැඟීමක් ඇති බොහෝ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සඳහා අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවයි ප්‍රකාශ කරන්නේ. ලොකු වෙනසක් සිද්ධ වුණා ආයතනයේ මොකද අපි වසර ගණනාවක් තිස්සේ විශේෂයෙන්ම අතින් කරපු වැඩ කියන්නේ මැනුවල්
වර්ක් කියන එක පරිවර්තනය වුණා පරිගණකගත ක්‍රමයකට. පරිගණකගත කිරීම කියන එකෙන් අපිට අද ගැලවෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න ඕන නම් මේකට අනුගත වෙන්න ඕන. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට සිද්ධ වෙනවා මේකට අනුගත වෙන්න. යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ බලය හිමි ඉහළ පන්තිය වෙනුවෙන් නොව බිම් මට්ටමේ සිටින දිලිඳු ජනතාව වෙනුවෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අබේරාජගම උදාගම්මානේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමුණුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අනුරාධපුර මධ්‍යම නුවර ගම් පළාතේ පහළගම ප්‍රදේශයේ නව උදාගම්මානිය ඉදිකෙරුණේ සැමට සෙවන යලි පිවිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 98 වන ආදර්ශ ගම්මානිය මෙයයි. නිවාස 23 කින් සමන්විත ගම්මානිය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 300ක්. ගම් මුදා වැඩසටහන පළවෙනි පියවරට ගම්මාන 2500ක් පටන් ගන්නකෝ. දෙවෙනි පියවරට ගම්මාන 5000ක් ආරම්භ කරනවා. තුන්වෙනි පියවරේ ගම්මාන 10000ක් නිර්මාණය කරනවා. මේ ගම්මාන 17500 පිරිසිදු ප්‍රතිලාභින් වන්නේ අර ජන සමාජයේ බලයක් නොමැති නිහඬ බහුතරය. අපේ පූර්ණ අවධානය අපි යොමු කරන්නේ මේ රටේ අසරණ ජනතාව. අපේ දර්ශනය වැඩපිළිවෙල නිර්මාණය වෙලා තිබෙන්නේ පහලින් ඉහළට ගලා එන අදහස් තුළ. මේ බිම් මට්ටමේ අදහස් වලින් අපි පෝෂණය විය යුතුයි කියන පාඩම ඉගෙනුවේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ගම්මුදා ව්‍යාපාර, ග්‍රාම ශක්ති වැඩසටහන, ගම් පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල, ජනතාව ඉල්ලන ඉල්ලීම් වලට සැපයුම ලබා දෙන වැඩසටහන් විසිරි නිවාස ණය ප්‍රදානීය සොඳුරු පියස ණය ප්‍රදානීයතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍යවරුන් වන පී හැරිසන්, චන්ද්‍රාණී බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ වගේ නැති වේදී අපිට කුඩිය කිවල ඉතුරු අපට මේ වගේ ඉදමක් දීලා ගියක් හදලා දීලා තාම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. පක්ෂ වේදකින් තොරව මෙම නිවාස ලබා දීම ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මෙරට වාරිතාක්ෂණයේ තවත් විශ්මිත ව්‍යාපෘතියක් වන යාන් ඔය ජල යෝජනා ක්‍රමය ලබන වසරේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. යාන් ඔය ජලාශය ඉදිකරන්නේ යකිනි කන්ද, වෙහෙරබැදි කන්ද, ගල්බුද්දා කන්ද, ලබු කන්ද සහ මල්ලේව යන කඳු පන්ති පහ යා කරමින්. මේ සඳහා වැය කරන මුදල ඇමරිකා ඩොලර් මිලියන 150ක් පමණ වනවා. යාන් ඔය ජලාශය මගින් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන බව යාන් ඔය ව්‍යාපෘති බහර නේවාසික ඉංජිනේරු ප්‍රගීත් වැලිබිට මහතා පවසනවා. යාන් ඔය ජලාශයේ වැඩ කටයුතු 95%ක ප්‍රතිශතයක් වැඩ අවසන් කරලා තියෙනවා. යාන් ඔය ජලාශයේ අක්රඩි 140,000ක වපසරයකින් යුතු ජල ධාරිතාවක් අල්ලන ජලාශයත් මේ වෙනකොට දකුණු යුරෑල සහ වම් යුරෑල කඩනමින් ඉදිකිරීමෙන් පවතිනවා. දකුණු යුරෑල කිලෝමීටර 12ක දිගකින් යුත් ඇලක්. ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඍජු ක්‍රමයට යටතේ ඉදිකිරීම පවතිනවා. වම් යුරෑල කිලෝමීටර 18ක දිගකින් යුත්යි. ඒක චීන සමාගම විසින් ඉදිකිරීම කටයුතු කරනවා. දකුණු යුරෑල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ජලය සපයන අතර වම් යුරෑල පදවිය පදවි ශ්‍රීපුර ජයන්තිවව ප්‍රදේශයට ජලය සපයනවා. යලමහ දෙකම කිරීමේ අවස්ථාවක් යනු ව්‍යාපෘති නිසා ලැබෙනවා. චීන සමාගමත් තමයි මේක ඉදිරිකිරීම ප්‍රධාන කොන්ත්‍රාත්කරු වෙන්නේ. කැම්සි සමාගම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණය යටතේ ඉදිකිරීම කටයුතු සිදු කරනවා. මේ ව්‍යාපෘතිය 2019 ජූනි මාසයේ අවසන් කිරීමට යෝජිත ව්‍යාපෘතිය. ජලය පිරවීම කටයුතු මේ වසරේ සැප්තැම්බර් මාස අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීම සිදු කරනවා. මෙහි වම් ඉවුර ඇලමගින් වගා බිම් හෙක්ටයාර 4190ක් වගා කිරීමට නියමිතයි. දකුණු ඉවුර ඇල යටතේ වගා බිම් හෙක්ටයාර 1812ක් වගා කිරීමට නියමිතයි. කිලෝමීටර් 5ක් දක්වා යානුවේ වම්යුර වැල යන්නේ පොළොය යටින් උමගක් වගේ යන්නේ. හේතුව තමයි මේ කිලෝමීටර් 5ේ තියෙන්නේ වාහල්කඩ කුඹුරු හරහා තමයි යන්නේ. තප්පරයට ගණන් 300ක් මේ හදන නිර්මිතය හරහා ගමන් කරනවා. ඊට අමතරව මේ කට්ටේ කුඹුරු වලින් ඉවත් කරන ලද මතු පිට පස් අපි වෙන් කරලා තියන් ඉන්නවා. හේතුව ආපහු ඒ පස් මතු පිටට දාලා කුඹුරු යථාර්ථයට පත් කරන්න. මේ කට්ටේ ඊට අමතරව මේ ඉවත් කරන පස් වලින් කොටසක් කෘෂි මාර්ග වැඩි දියුණු කිරීමටත් යොදවනවා. ඒක ඒ කට්ටේට ලැබෙන අමතර ප්‍රතිලාභයක්. මෙම ව්‍යාපෘතිය යටතේ අලුතින් කුඹුරු අක්කර හෙක්ටයාර 4000ක් වගා කිරීමට නියමිතයි. යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අවතන් වන ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු මෙවන විට සිදු කර තිබෙනවා. ඒ සඳහා නව ගම්මාන දෙකක් ඉදිකර ඇති අතර එම ගම්මානවල විදුලිය, පානීය ජලය, මාර්ග ඇතුළු යටතල පහසුකම් ගොඩනැගීම මෙවන විටත් සිදුවනවා. අපි බලාපොරොත්තු වෙනවා යාන් ඔය ව්‍යාපෘතිය මගින් මේ ශ්‍රීපුර වෙල්ලෑයට මේ ශ්‍රීපුර ජයන්තිවැවට වතුර ටික ඉක්මනට ලබා දෙන්න කියලා. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ යාන් ඔය ව්‍යාපෘතිය කඩිනම් කරලා දෙන්න කියලා.
अभी मैं गोविंदा ने जीवन तेल ऐलिसा अपने में यांगो व्यापार में करगने आने का हरियाकार एक मंट करला दिल्ली के लगल की इल्ला सीधना ये वाकुगढ़ वाले प्रधान हम हेतु वाले वातुरे प्रश्न बालापाला देने यांगो व्याप्ति आरंभ करला ये वातुरे वाकुगढ़ प्रश्न विषदान ना हजारों मध्यहाती में करला देना පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ මැදිරිගිරිය හා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල වැඩ අවසන් කළ ව්‍යාපෘති රැසක් ජනතා අයිතිරපත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලීමට අප මාධ්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් රෝහල් වැව් රජයේ ගොඩනැගිලි ඇතුළු සංවර්ධන කටයුතු විශාල සංඛ්‍යාවක මෙවන විට වැඩ කටයුතු අවසන් වෙමින් පවතිනවා. ඒ අනුව අගෝස්තු මාස පළමුවනදා හිඟුරක්ගොඩ මැදිරිගිරිය හා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල වැඩ අවසන් කළ ගොඩනැගිලි සහ මාර්ග ජනතා අයිතියටපත් කිරීමට මෙවන විටත් සියලු කටයුතු සූදානම් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා පැවසුවා. මෙම සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියටපත් කිරීමට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීමට අවශ්‍ය පියවර රැසක්ද ගෙන තිබෙනවා. අමාත්‍යාංශ ප්‍රධාන විෂයන් 16ක් යටතේ රුපියල් මිලියන 21370ක් ආයෝජනය කරන මේ අවුරුදු තුල ව්‍යාපෘති 814ක් සඳහා ජල සම්පාදන වැඩසටහන යටතේ විශේෂයෙන්ම නැගෙනහිර පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතිය මිලියන 54000ක ආයෝජනයක් අපේක්ෂාවෙන් දැනට සැලසුම් සකස් වෙමින් පවතිනවා. ඒ අනුව තව අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම නිවෙස් වලට පානීය ජලය සම්පාදනය කරන්න සැලසුම් සකස් කරමින් පවතිනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පදනම් කරගෙන වැව් 112ක් ප්‍රතිසංස්කරණය කරනවා. මේවා කොන්ත්‍රාත් ලබා දීමක් කරන්නේ නැහැ. යුද හමුදාව මගින් තමයි මේ සියලු කටයුතු කරන්නේ. මෙම සංවර්ධන ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙවැන්නක්. පිපිදෙම පොළොන්නරුව වැඩසටහනේ පාරවල් හදනවා, රෝහල් හදනවා, පාසල් භූමි ගොඩනැගිලි හදනවා. ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් අපේ පොළොන්නරුවට අරන් ආවට. පිපිදෙම පොළොන්නරුව යටතේ අපේ අත්ගරු ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩපිළිවෙල දිහා බලපුවාම සෑහෙන වැඩ කොටසක් කෙරිලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් පොළොන්නරුව රෝහල දැනට අවුරුදු 10කට 12කට පිට හදිසිය ලඩක් වුණොත් ඕනම ලෙඩෙක් අරගෙන අනුරාධපුරයට යන්න සිද්ධ වුණා. අනුරාධපුරෙන් උත් බැරුණොත් නුවර කොළඹ වගේ තැන් වලට යන්න ඕන. දැන් අද අපිට අනුරාධපුරෙන් පොළොන්නරුවට ගේන මට්ටමට පොළොන්නරුව දියුණු තත්යක් තියෙනවා. අපි මේ ගම වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පොළොන්නරුව ජනතාව වෙනුවෙන් මම හුඟක් ස්තුතිවන්ත වෙනවා අපි ජනාධිපතිතුමාට. පිපිදෙම පොළොන්නරුව වැඩසටහන යටතේ අපේ ජනාධිපති තුමා කරන මේ සේවයේ බෙහෙවින්ම අපි සතුටු වෙනවා. තුමා පිබිදෙම පොළොන්නරුව යටතේ පාසල්, ඒ වගේම පන්සල්, ඒ වගේම වෙහෙර විහාරස්ථාන, ඒ වගේම මේ වගේ කඩවල වැව, ඒ වගේම වැව්, ඒ වගේම මාර්ග පද්ධති, ඒ වගේම රෝහල් සංවර්ධනය කරලා වැඩ අවසන් වෙලා ජනතා අයිතියටපත් කරනවා. පළමුවෙනිදා විවෘත කරන ඉදිකිරීම් අතර පාසල් ගොඩනැගිලි ධර්මශාලා පරිපාලන ඒකක සෞඛ්‍ය ශාස්ත්‍රයට අයත් ගොඩනැගිලි පානීය ජල යෝජනා ක්‍රම ඇතුළු ඉදිකිරීම් විශාල සංඛ්‍යාවක් අයත් දින 3ක් තුළ පොළොන්නරුවේ ඉදිකිරීම් නිමා විය යුතු ව්‍යාපෘති 180ක් ජනතා අයිතියටපත් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. මොබිටෙල් කෑෂ් බොනන්සා සෙනකෙලිය සහ සංගීත ප්‍රසංගය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනීමට අප නියෝජිත මදුෂංක මහමිතව සූදානම්. ආයිබෝන් වාසනාවන්ත සන්ධ්‍යාවක් මේ වෙති දකුණු ළඟ ඓතිහාසික මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ අතුරු සිදුරුනේදී ජනතාවගෙන් පිරී ඉදිරිය ගිහිල්ලා මොකද අද දවසේ තමයි මොබිඩෙල් ගෑස් බොනන්සා වසරේ දෙවැන්දම ප්‍රාසංගික අත්දැකීම අපි මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ සිට ඔබත් එක්ක බෙදා හදා ගන්න සෝදානමින් රේන්ද්‍ර මොහොත තමත් හොරා කීපයකින් මේ ප්‍රාසංගික අත්දැකීම සමස්ත රටේම ජනතාවත් එක්ක බෙදා ගන්න අපි සෝදානමින් ඉන්නවා. ඒ වගේම තමයි අද දවසේදී මොබිඩෙල් පාරිභෝගික හිතවතුන් වෙනුවෙන් ඒ ආදරයේ ලෙංගතුකම එකතු කරන්න මොබිඩෙල් ගෑස් බොනන්සා වටිනා මර්සිඩිස් බෙන්ස් මෝටර රථයේ හිමිකාරියත්වය ඔබට තිළින කරන්නත් මේ වේදිකාව අභියස සියල්ල සෝදානම්ව පවතින මොහොත අපි ආරාධනා කරන්න ඔබට අපිත් එක්ක එකතු වෙන්න අද මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයට අනිවාර්යෙන් එන්න මේ ප්‍රාසංගික අත්දැකීම විඳ දරා ගන්න. මාතර පුරවරේ ජනතාවට පමණක් නෙවෙයි සමස්ත රටේම ජනතාවට අපි ලෙංගතු ආරාධනාවක් කරනවා අපිත් එක්ක එකතු වෙලා මේ ප්‍රාසංගික අත්දැකීමේ රිද්මය විඳ ගන්නට කියලා. විශේෂයෙන්ම
ෆ්ලෑෂ්බැක් රිද්මේ රොෂාන් ප්‍රනන්දු ප්‍රමුඛ ඒ ආදරණීය රිද්මේත් එක්ක එකතු වෙනකොට ශෂිකා නිසංසලා නිලංග සිල්වා ඒ වගේම සුසිල් ප්‍රනන්දු දිමංග වෙල්ලාලගේ කොරින් අල්මේදා ෂේන් සිංහ එතුළු ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත ගීතරු ගණනාවක් අද රාත්‍රියේ වර්ණවත් කරන්න මේ දෙවන්ත වේදිකාවේ සිට සෝදානම් ඉන්නෝ විශේෂයෙන්ම ලංකාවේ දෙවන්තම ශබ්ද පද්ධතිය දෙවන්තම වර්ණ ආලෝක රටාවන් මේ සියල්ලන්ගෙන් සුසඳුණු ලස්සනම ප්‍රසංගය අද රාත්‍රියේදී මාතර සනජය සූර්ය ක්‍රීඩාංගණයේ සිට විඳදරා ගැනීමේ අවස්ථාව ඔබට දෙනවා කියන පණිවිඩයත් අපි ආදරෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි අද රංග වින්‍යාසයන් එකතු කරගෙන මාකටුර ඇලෙක්ස් විත් ඩෑෂ් නර්තන බාලිකාවන් සෝදානම් ඉන්නෝ මේ ප්‍රසංගය බොහොම ලස්සන සුන්දර ප්‍රසංගයක් බවට පත් කරන්න. ඒ වගේමයි ප්‍රසංග වේදිකාවේ හැමදාමත් පෙරලි කරන අභිමානවත් අඬ ඉන්ද්‍රසිරි සොරවීර සමගින් ඩෙන්සිල් නුගේකොට ප්‍රසංගයේ කතනෙන් හැඩ කරන්න සෝදානම්. එනිසා අපි ඔබට මතක් කරන්න බොහොම ඉක්මනින් මාතර සනජය සූර්ය ක්‍රීඩාංගණයට එකතු වෙන්න කියලා ඔබේ පෞලේ නාලිකාව ITN මේ ආදරණීය ප්‍රාසංගික රිද්මය සමස්ත රටටම බෙදා හදා දෙන්න රාත්‍රී 10 සිට සජීවී අත්දැකීමක් බවට මේ ප්‍රසංගය පත් කරන්න සියල්ල සූදානම් කර තිබෙන නිසා අපි ඔබට යලි යලි ආරාධනා කරන්නේ අපිත් එක්ක එකතු වෙන්න අද රාත්‍රී 10 සිට ඔබේ පෞලේ නාලිකාවෙන් මේ ප්‍රාසංගික අත්දැකීම විඳ ගන්න එකතු වෙන්න කියන ආරාධනාවත් එක්ක යලි අපි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට ස්තුතිමත් සංක ගෝවියා වෙනුවෙන් සේවාවක් සිදු කළේ නම් ඒ වත්ම රජය යටතේ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දක්ෂිණ කෘෂි නවෝදය 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය හා වෙළඳසල් පිළ විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගාල්ල ලබුදුව රජයේ ගොවිපළ පරිශ්‍රයේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරන ප්‍රදර්ශනයේ සහ වෙළඳසල් පිළ ලබන පළමුණදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. කෘෂිකර්මාන්තය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙය වාර්ෂිකව සංවිධානය කරනවා. අපි පැහැදිලි වැඩපිළිවෙළ සකස් කරනවා. අපිට අවශ්‍ය පළතුරු ටික මේ රටේ නිෂ්පාදනය කරගැනීමේ වැඩපිළිවෙළක් දියත් කරා. අපේ නිෂ්පාදනය වැඩි වෙන වෙලාවට රටින් ගේනේමට බදු වැඩි කිරීමේ ක්‍රියාවලියකට අපි යොමු වෙන්නත් කල්පනා කරනවා. අපේ අතිරික්ත සහල් නිෂ්පාදනයක් තිබුණොත් තිරිඟු පිටිවලටත් අපි යම් බැද්දක් පනවන්න යෝජනා කරනවා. ගොවියට සහන ලබා දුන්න නම් ආණ්ඩුවක් ඒ වැඩිම සහන ලබා දුන්න ආණ්ඩුව මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වයේ දරන මේ ජාතික ආණ්ඩුවේ කියන එක මම ඉතාමත් වගකීමෙන් කියනවා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට පෙර අවස්ථාවක ඔහු නීති විරෝධීව අත්අඩංගුවටගෙන සිරගත කිරීමේ උත්සාහයක් තිබූ බව රාවේ පුවත්පත අනාවරණය කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඩේ ලීඩ පුවත්පත මගින් එවකට අරලියගහ මන්දිරයේ රහසිගත භූගත බංකරයක් ඇති බවට ලිපියක් පළ කිරීම ඊට ආසන්න හේතුව බවයි. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට පෙර අවස්ථාවකදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබූ බව අනාවරණය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ලබා දුන් ප්‍රකාශයක් අනුවයි. 2018 ජුනි 11 වනදා සිසිර මෙන්ඩිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයෙන් පවසා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන අශෝක විජේතිලක තමන් අමතා ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බවයි. පැමිණිල්ලක් රහිතව වික්‍රමතුංග මහතාව අත්අඩංගුවට ගැනීමට ඇති නොහැකියාව පිළිබඳ තමන් අශෝක විජේතිලක මහතාට පැවසූ නමුත් එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් බව තමන්ට පැවසූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිසිර මෙන්ඩිස් මහතා ලබා දුන් ප්‍රකාශයේ සඳහන්. ඒ අනුව ලසන්ත වික්‍රමතුංග මහතා අත්අඩංගුවට ගැනීමට තමාම ගිය බවත් එසේ යද්දී ඒ මහතා විදේශිකයන් කිහිප දෙනෙකු සමග අත්අඩංගුවට පත්වීමේ සූදානමින් සිටි බවද නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ලබා දුන් ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා. එහෙත් ඒ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක ලබා දුන් දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙසයි. ඒ හේතුවෙන් තමන් ආපසු හැරි පැමිණි බවද නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ලබා දුන් ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙනවා. මහවැලිගඟේ වැලිගොඩ දැමීම තහනම් කර ඇති සංවේදී කලාපයක ඉතා සූක්ෂම අයුරින් වැලිගොඩ දැමූ සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට මහියංගනේ පොලිසිය සමත් වුණා. මහවැලි පාලමේ ආරක්ෂාව සඳහා සංවේදී කලාපයක් නම් කර තිබෙනවා. එහි වැලිගොඩ දැමීම සපුරා තහනම්. එසේ වුවද කිසියම් පිරිසක් රාත්‍රී කාලයේ හොර රහසේ එම ස්ථානයේ වැලිගොඩ දැමීමේ නිරත වනවා. පොලිසිය කළ වැටලීමකදී එම නීති විරෝධී කටයුතුවල නිරතව සිටි සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සැකකරුවන් හතර දෙනෙකු පලාගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ට්‍රැක්ටර් රථ ඉතා සූක්ෂම අයුරින් මහවැලි ගඟට යොමු කර කලක් පුරා ඔවුන් මෙම ජාවාරම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම ගොඩදැමූ වැලි අසල පිහිටි තාපයකින් හා ගේට්ටුවකින් වට වූ නිවසක සංගවා තබා ගනිමින් ජාවාරම සිදු කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝජිතයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝජිතයෙකු වන විශ්‍රාමික රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ නිවේදනයක නිකුත් කරමින් පවසා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි පිරිස් එම කණ්ඩායමෙන් ඉවත් කළ යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ මිලිටරි පාලනයට එරෙහිව දැඩිව පෙනී සිටින ඩිලන් පෙරේරා මහතා රාජපක්ෂ කඳවුරෙන් ඉවත් කළ යුතු බව විශ්‍රාමික රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙහිදී දැඩිව අවධාරණය කරනවා. ගෝඨාභයගේ දේශපාලන සංවිධාන මෙහෙයවන විශ්‍රාමික හමුදා නිලධාරීන් වන සරත් වීරසේකර හා කමල් ගුණරත්න යන මහතුරුන් ප්‍රතිවාදීන් ලෙස ඩිලන් පෙරේරා මහතා පසුගියදා පවසා සිටියා. ඔහු පෙන්වා දෙන්නේ ජාතිවාදීන් මහින්ද රාජපක්ෂ මහතාට සමීප වීමෙන් දෙමළ හා මුස්ලිම් කොටස් තවදුරටත් එම කණ්ඩායමෙන් ඈත් වෙමින් පවතින බවයි. ඊළඟට දාන ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතුමා විසින් නම් කළ යුතුයි. ඒ නම් කරන කෙනා කවුරු හරි ප්‍රවේශම් වෙන්නට ඕනේ. මේ සරත් වීරසේකර සහ කමල් ගුණරත්න වැනි අය මවන විකෘති චිත්‍රය නැති කරගන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කළ සමයේදී නිල හා නිල නොවන හමුදා කොටස් යොදවා සුළු ජාතීන් මර්ධනයට කටයුතු කර තිබුණා. එසේම ජාතිවාදී ප්‍රචණ්ඩ භික්ෂු සංවිධාන ගොඩනගමින් මහා භීෂණයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වුණා. එසේම යලිත් හිට්ලර් පන්නේ ජාතිවාදී මිලිටරි පාලනයක් යෝජනා කරන ගෝඨාභයවාදීන් නිසා සුළු ජන කොටස් තුළ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වීම ගැන පවතින්නේ විශාල භීතියක්. කෙරවලපිටිය ප්‍රදේශයේ ආයතනයක රසායනාගාරයේ ඇති වූ ගින්නකින් එම රසායනාගාරය මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා. මේ පිළිබඳ ඇතුළු තවත් තොරතුරු කැටි සටහන විශේෂාංගයේ. කෙරවලපිටිය ප්‍රදේශයේ ආයතනයක පිහිටි රසායනාගාරයක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබුණා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවේ රථ කිහිපයක් ද යොදවා තිබුණා. ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ. රසායනාගාරයේ තිබූ ගෑස් සිලින්ඩරයක ඇති වූ කාන්දුවක් ගින්නට හේතුව බවයි වාර්තා වන්නේ. කළුගඟේ හොරණ වගවත්ත ප්‍රදේශයේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වුණා. ඔවුන් අතරින් එක් අයෙකුගේ සිරුර අද පස්වරුවේ හමුව තිබෙනවා. අවුරුදු 26 හා 28 යන වයස්වල පසු මෙම තරුණයින් දෙදෙනා පස්සර හා උඩුපුස්සැල්ලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ සමගින් අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk